ගරුකටයුතු නායක හඳුන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත පින්වත්නි බිස්බෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ ගිය සතිය තුල ආරම්භ කරපු ඒ ධර්ම දේශනාමය පින්කම්ම ඒ පින්කම් මාලාවක් වශයෙන් පවත්වාගෙන ආවා දැන් අද දවසේ මේ වෙලාවේ දේශනාව ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය දවස් කීපය තුළම පැහැදිලි කරගෙන ආවේ මේ ලෝකෝත්තර ප්‍රඥාව යටතේ සතිපට්ඨාන භාවනාවක් පුහුණු කරන ශ්‍රාවකයෙකුට ඒ ලෝකෝත්තර ප්‍රඥාව තමා තුළින් දකින්න පුළුවන් අවස්ථා. ඒ කියන්නේ සතිපට්ඨානයේ ආනිසංස. මේවා තමයි භාවනාවේ ආනිසංස. එහෙම නැතුව තම තමන් හිතන ඒවා පොත්වල තියෙන ඒවා කවුරු හරි භාවනා කරා මෙච්චර කාලෙ ඒකින්ද එයා කියන ඒවා අදාළ නැහැ. මොකද සතිපට්ඨාන භාවනාවක ආනිසංස බුදුහාඳුරු දීලා තියෙනවා. ඒ වෑනොත් මං කිව්වා මේ ආනිසංස හතක් ගැන දීලා තියෙනවා. ඒ ආනිසංස හතින් ශ්‍රාවකයෙකුට තමා තුළින් විද්‍යාමානව දැක ගන්න හම්බ වෙන්නේ, හොයා ගන්න පුළුවන් වෙන්නේ, වෙන් කර ගන්න පුළුවන් වෙන්නේ මේ ලෞකික ආනිසංස පහයි. ඒ ලෞකික ආනිසංස පහෙන් මේවන විට අපි ආනිසංස තුනක් ගැන කතා කරමු. ඒ සතිපට්ඨානෙන් ඒ කායන ක්‍රමයක් විදිහට ඒ වඩන පුජ්‍යලයා පිරිසුදු භාවය සත්තානං විසුද්ධියා කියන ගුණය ලැබෙනවා. ඒ සත්තානං විසුද්ධියා කියන ගුණය මොන වගේ එකක්ද? සංසාරගත සත්වයා අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා අපි මීට පෙර පැහැදිලි කරලා දුන්නා. ඊට අමතරව මේ භාවනාව වඩන ශ්‍රාවකයෙක්ගේ දකින්න ලැබෙනවා ශෝකයයි පරිදේවයයි ඉක්මෝන ගතිය. ශෝකේ පරිදේවයේ කියන දුක් දෙක ඉක්මෝ. මම එයා දුන්නා මේ ශෝකයයි පරිදේවයයි මිනිස්සෙකුට සංසාරගත සත්වයකට නිකන් ඇති වෙන්න බෑ. ශෝකය පරිදේවය කියන එක වර්තමාන දුක. මේ වර්තමාන දුක ඒ පුජ්‍යලයා අතීතයේ යම්කිසි ඇලීමක් හින්දා ඇලීමකට පත් වෙලා නැත්නම් මේ අපි පැහැදිලි කරගෙන ආපු ධර්මයට අනුව නම් අතීතයේ අපිරිසිදු භාවයකට පත් වෙලා මේ ඇලීම කියන එකත් අපිරිසිදු භාවයක්. ඒකේ විපාකයක් විදිහට තමයි වර්තමානයේ ශෝකයයි බියයි හටගන්නේ. දැන් ශෝකයේ බිය වෙන විදිහකට කාටවත් හටගන්නේ නැහැ. දැන් ශෝකයේ බිය කියන එක මේ ධම්මය. බිය කියන එක ධම්ම. සිත තුල හටගන්නේ දෙයක්. ශෝකයේ කාටවත් බිය තව කෙනෙකුට නිකන් ඇති කරන්න බෑ. දැන් මේ පින්වතුන්ට හිතෙන්න පුළුවන් දැන් බිය කියන එක තමන්ට තියෙනවා මිනිස්සු නම් සමහර ගොඩක් මිනිස්සු ආලෝක මේ අඳුරට බියයි. කරවලට බියයි. මේකත් නිකම් මිනිහෙකුට හරි ඇති වෙන්නේ විදියක් නෑ. බියක් ඇති වෙනවා නම් අතීතයේ ඇලීමක් තියෙනවා. දැන් අඳුරට බිය වෙනවා නම් ඒ මනුස්සයා ඇලිලා තියෙන්නේ කොහෙද? ආලෝකයට ඇලුණු හින්දා ඒක විපාකය තමයි අඳුරට බිය වීම. ඕක මාරු කර හැකි මනුස්සයන්ට. දැන් හොරුන්ට දක්කඩින්ට එහෙම අඳුරට බිය නැහැ. ආලෝකයට බිය. එතකොට මේක මේ තමන් හදාගන්න එක. අඳුරට එළියට ඇලුනොත් ආලෝකය අඳුරට බිය වෙනවා. එහෙම නැතුව මේක මානව හිමිකම් නෙමෙයි. තමන්ම හදනේ දේවල්. තමන් ඇලුනේ මොකටද? ඒකට විරුද්ධ ශෝකයයි බියයි. ඒතර බිය කියන එක මොනවට හරි බලන්න තමන්ට බියක් එනවා නම් ওই බිය පිටිපස්සේ ඉන්නවා අතීතයේ ඇලිච්ච දෙයක් තියෙනවා. ඇලිච්ච තැනක් තියෙනවා. එහෙම නැතුව බියක් එන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් එමනම් කෙනෙකුට දැන් සංසාරයේ විමුක්තියට බියක් එනවා.
ඉලක්කයට ඇයි ඔය භාවනා කරාට ඊට ගමන් අනේ නිවන් දකි දන්නේ කියලා හොරෙන් එනවා බිය ඒ වුණ දැන් ඒවා තමයි Tamanට මේ ಗುಣ විදිහට ලැබෙන්නේ ඒ එන්නේ අර සංසාරයට හැම සත්‍යයක්ම ඇලිලයි ඒක හින්දා සංසාර විමුක්තියට විමුක්තිය කියන එක ලැබුණොත් බිය වෙයි ඔය ඔය කිව්වට කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා එහෙම අර ක්‍රමයක් නැති හින්දා ගැලවෙන්න පුළුවන් මේ මේ බලෙන් එහෙම කරන්න පුළුවන් දෙයක් වුණා නම් බිය වෙන්නේ නැහැ දකින්න පුළුවන් අර අඳුරට බිය වෙනවට වැඩිය හපන්නේ ඒක හින්දා මෙතන මේ ධර්මයේදී කොහෙද බියක් තියෙන්නේ ඒ බියේ බියට හේතුව අතීතයේ ඇලීම මොකට හරි ඇලීම ඊට විරුද්ධ දෙයට ඇලීම එවෑන් ඉතින් ඔය අඳුරට බිය වෙච්ච අය මේවා මේ සතිපට්ඨානයට අදාළ නැහැ ඉතින් එහෙම බිය ඕන තරම් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ආයෙක වෙනස් කරන්න පුළුවන් මොකද අඳුරට බිය වෙන මිනිස්සුયો ටිකක් කල් යනකොට අඳුරට බිය නැති වෙනවා ආලෝකයට බිය වෙනවා එහෙම වෙන්න පුළුවන් ඒක මේවා මතවාද ඒ වගේ නෙමෙයි බුදුහාමුදුර පෙන්නනවා මේ අර මූලිකව මම කියා දීපු විශේෂ ඇලීම් හතර මනුෂ්‍යයාට හැම වෙලේම බිය ශෝකය වේ. දැන් ඒවා සතිපට්ඨාන කමඨහන තුලින් තමාට ඉක්මෝන ගතිය කොහොමද සිදුවෙන්නේ කියලා ඊයේ දවසේ පැහැදිලි කරා. දැන් අද තව අර ලෞකික ආනිසංස වලින් හතරවෙනි ආනිසංසයයි පස්වෙනි ආනිසංසයයි පැහැදිලි කරලා දෙන්න තියෙනවා. මෙන්න මේකයි ආනිසංස දෙක. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. මෙතන ආනිසංස දෙකක් මේ. දුක අත්තංගමාය වෙනවා. දෝමනස්සය අත්තංගමාය වෙනවා. එහෙමනම් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ දැන් දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියන එක දුක කියන්නේ මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මේ ආනිසංසයේදී දෝමනස්සය කියන්නේ මොකද්ද? මේ දෙක වෙන් කරගන්න දැනගන්න. ඊළඟට දැනගන්න ඕනේ මේ අත්තංග මාය කියන පාලි වචනේ අර්ථය මොකක්ද? ඒතර දුක අත්තංග මාය වෙනවලු, දෝමනස්සය අත්තංග මාය වෙනවා. මේ මේවා එකක්වත් එතකොට මතක තියාගන්න තමන්ට ඕන විදිහට නැති වෙනවා නෙවෙයි. දුක නැති වෙනවා කියන එක නෙවෙයි සතිපට්ඨාන ආනිසංසය. දෝමනස්සය නැති වෙනවා කියන එක නෙවෙයි ආනිසංසය. දැන් ශෝකය නැති වෙනවා කියන එක නෙවෙයි ආනිසංසය. ශෝකය සමතික්කමාය වෙනවා. ශෝකය ඉක්මන. දුක ඉක්මවන්නේ. දුක ඉක්මවන්නේ අත්තංගමාය. එමින්ද ඒක නිසා මේ ආනිසංස තමන්ට ඕන විදිහට එක එක්කෙනා දැන් භාවනා කරලා ඔයගොල්ලන්ගේ ඔය යාළු මිත්‍රයෝ කියනවා මට මෙන්න මේ වගේ ගුණ තියෙනවා. ඒ ගුණ තියෙනවා කිව්වට ඒවා අහන්න යන්න එපා. අහලා ඔයගොල්ලෝ අමාරු වෙටින්. මොකද එයාට කියන ගුණ මේ සතිපට්ඨාන ආනිසංස වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුව පෙන්නන ආනිසංස පහට අන්තර්ගත නැත්නම්. එතකොට ඒ වගේ බොරු ආනිසංසයක් ඔයගොල්ලෝ හොය හොයා භාවනා කරාට කවදාවත් ඒව ලැබෙන්නේ නැහැ මේ සතිපට්ඨාන. ඒකින්ද පරිස්සම් වෙන්න ඕනේ අනුන්ගේ එක අනුන් එක්ක මේ භාවනාවේ ගුණ අගුණ කතා කිරීම. එයා කියන ගුණ ඔයගොල්ලෝ හිතන විදිහට ඔය භාවනාවේ ආනිසංසයක් නෙමෙයි. එයා හදපු මනස්ගතයක් වෙන්න පුළුවන්. ඒකින්ද ධර්මානුකූලව හැම වෙලේම බුදුහාමුදුරන්ගේ වචනයට ගරු කිරීම ශ්‍රාවකයාගේ යුතුකම. නැතු යාළුවාට ගරු කරන එක ශ්‍රාවකයාගේ යුතුකම නෙමෙයි. නිකම් පාර යන මිනිහෙක් වගේ හරි මේ පොතල්ලිවි මිනිහෙක් කියන එකට ගරු කරන එක බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයාගේ යුතුකම නෙමෙයි. ඒකින්ද සතිපට්ඨානේ ආනිසංස හරියට දැනගන්න. ඒව ගැන කවුරු හරි කියනවා නම් ඒක ධර්මානුකූලව වෙන්න පුළුවන්. ඒ ගුණ තමන් ළඟ තියෙනවා නම් මෙච්චර කාල භාවනා කරපු එකෙන් තමන් ඒ ගැන සතුටු වෙන්න කරන විදිය හරි වැරදිලා නැහැ. ඔය කරන ක්‍රමෙමයි භාවනා ඉදිරියට කරන්න වෙන්නේ. දැන් ඔය විදියට බැලුවම මේ දුක කියන මෙතන පැහැදිලි කරන්නේ ඇත්තටම මේ එක ඉන්ද්‍රියක් එක්ක සම්බන්ධයක් තියෙන දෙයක්.
කියන්නේ උපත් ඉන්ද්‍රිය හයෙන් කාය ඉන්ද්‍රිය එක්ක විතරයි මේ දුක කියන මේ වචනේ සම්බන්ධ දැන් සියලුම දුක් නෙමෙයි දැන් ජාති දුක ජරා දුක මරණ දුක ශෝක දුක ඔය වගේම නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ ශාරීරිකව කායිකව දැනෙන නැත්නම් තමන්ගේ මස් ඇටලේ ශරීරයෙන් දැනෙන අමිහිරි වේදනාවට කියන්නේ දුක මෙතන දුක කියන්නේ වෙන මැරිච්ච කෙනාගේ දුක ඒක ශෝකය තේරුණා නේද වෙන දේවල් දැන් තමන් මේ මේ දැන් තමන් හිතාගෙන ඉන්නවා මං ගොඩාක් හොඳයි කියලා කවුරු හරි කියනවා නරකයි කියලා එතකොට දුකක් ඇති වෙනවා ඒක මේ ඒ දුකට කියන්නේ මේ සතිපට්ඨානේ දුක කියලා කායිකෝ නෙවෙයි ඒක දැනෙන්නේ දැන් ඉඳගෙන ඉන්නකොටම ওই දනිස්රි දෙන එක දුක හොඳ රිදෙන එක දුක වැඩ කරනකොට එක එක ශරීරාංග වල දුක් වේදනා දැනෙන එක දුක එහෙම නැතුව කවුරු හරි බැන්නට පස්සේ ඇති වෙන දුක දුක නෙමෙයි මේක ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසෙන් එන අරමුණු වලින් දුකක් එන එක නෙමෙයි දුක කියන්නේ කායික අමාරුවකින් ඇති වෙන දෙයයි එහෙමනම් දැන් ඔයගොල්ලන්ට ඕන තරම් මිනිස්යාන්ට උරුමයි දුක මේ කියන දුක උරුමයි මිනිස්යාන්ට මොකද හේතුව වෙන දෙයක් නොවුනත් මිනිස්යාන්ට බඩගින්න වැඩි වෙන්න ඒ කායික දුකක් එනවා පිපාසය වැඩි වෙන්න දුකක් එනවා දැන් මෙන්න මේවා තමයි අර අත්තංග මාය ගුණෙට යන්නේ එතකොට එහෙම නැතුව මේ තමන්ට අර සිහි නැති කරපුවාම පෙනඩෝල් බිව්වා වගේ මොකක් හරි එන්නේ නැහැ මේ භවනා කරන්නේ. දැන් හිතේ හිතාගෙන පෙලක් අය කියනවා අපිට දැන් මෙලෝ දෙයක් ඉන්නවා තේරෙන්නේ නැහැ. ශාරීරික කිසිම දුකක් නැහැ. කියලා දැන් සතිපට්ඨානේ ආනිසංස කියනවා. ශාරීරියේ දුකක් නැත්නම් ඒ කියන්නේ මේ කියන්නේ ශාරීරියේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ මට දැන් කියලා කියනවා. මේක ඉතින් හරි කැමති කට්ටිය එහෙම තැනක් මට ලැබුණොත් හොඳයි කිය. දැන් එහෙම තැනක්ද මේ සතිපට්ඨානයේ ආනිසංසය හතරවෙනි ආනිසංසය. දැන් ශාරීරික දුක තමයි මේ කියන්නේ. ඕක නැති තැනක්ද මේ අත්ංග මාය කියන්නේ. නෑ. එහෙනම් නැති තැනක් මට ලැබුණා කියලා භවනා කරන කෙනෙක් කිව්වොත් එයා කියන්නේ එයාගේ පන්සිල් කැඩිලා නැද්ද? පන්සිල් රකින්න කෙනෙක්ද? ඇයි මුසාවාද? දැන් සතිපට්ඨානේ ආනිසංසයක් විදියට කායික දුක නැති වුණොත් මුසාවාද? ඇයි? එහෙම එක අපි බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැනේ. කායික දුක නැති වෙනවා කියලා නැහැනේ දේශනා කරලා. අත්තංගමාය වෙනවා කියලානේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒකම කියපුවොත් දැන් ඒක අහන කවුරු හරි අහනවා එහෙනම් මටත් දැන් භවනා කරලා ඒ තත්වයටපත් වුණොත් මගේ මේ තියෙන අමාරු කණ්ඩික ඇරේ කියලා ඔන්න එයාගෙන් එතකොට කමටහන් ගන්න යනවා අහනවා කොච්චර හරි කොහොමද ඔයා ওই දුක නැති කරගත්තේ ඉතින් කියනවා ක්‍රමයේ මම මොකවත් නෙමෙයි කරේ මං හැමදාම පැය භාගි ගාණි පැය ගාණි භවනා කරා කාලයක් භවනා කරනකොට ශාරීරියේ දුක නැති වුණා දැන් මට ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ශරීර වේදනාවක් නැතුව. දැන් ඔහු කියනවා. දැන් අනිත් මිනිහත් ඔහොම කරන්න යනවා. දැන් එයාට උනේ මොකද්ද? සතිපට්ඨානේ ආනිසංසයක් නෙමෙයි ලැබුණේ. ඔය ශරීරයේ දේරෙන්නේ නැති ඕන තැනක දුක නෑ මිනිහෙක. තේරුණා? දැන් අංශභාගය හැදිච්ච මිනිහට ශරීරයේ දෙකෙන් පංගුවක දුක නෑ. නර වේදනා දැනෙන්නේ ශරීරයෙන් දෙකෙන් පංගුවයි. තේරුණා නේද? ඒ වගේම දැන් ඔයගොල්ලන්ට කොච්චර හරි මොනවා හරි කොන්දේ අමාරුවක් හරි ඔළුවේ අමාරුවක් හරි තියෙනවා. ඔය ශරීර දුකක් තියෙනවා. නිින්ද ගියාට පස්සේ දැනෙනවා. නෑ. ඇහැරුණාට පස්සේ නේද ශරීරයේ දුක දැනෙන්නේ. එහෙමනම් තව ඔය දැන් බෙහෙත් වර්ග තියෙනවා එක එක ඒවා ගාපුවම බීපුවම වේදනානාශක බීපුවම ඔය දුකට මොකද වෙන්නේ? ශාරීරික දුකට තාවකාලිකව අහක් වෙනවා. තේරුණානේ? දැන්
අර භාවනා කරලා අර බොරු කියන කෙනාත් ඔන්න ඒ වගේ මොනවා හරි ක්‍රමයකින් තමයි අහක් කරගන්නේ. ඒ අය අහක් කරගත්තේ නිදාගන්න. දැන් නිින්ද ගියාම දුක නේ. ඒක මේ භාවනා කරන අයට විශේෂ ගුණයක් නෙවෙයි, ඒක මානව හිමිකම. මානමහා තිරිසන් හිමිකම. මොකද නිින්ද කියන එක දෙවියන්ගේ හිමිකම නෙවෙයි, නිින්දක් අදාළ නැහැ දෙවියන්. තේරුණානේ? දුක ශාරීරික දුක අහක් වෙන්න ප්‍රබලම අහක් කරන්න පුළුවන් ප්‍රබලම ධර්මතාවය මනුස්සයාට තියෙන්නේ තීන මිද්දේ. තීන මිද්දේ බලයට කායික දුක අහක් කරයි. අතුරුදන් කරයි. දැන් ඒක තමයි ඔය භාවනාවේ ආනිසංස විදියට බොහෝ අය ගන්න. ඒ අය තමයි ගියා දෙන්නේ අනික් අයට මට මෙච්චර අමාරුකම් අහක් වුණා. ඔයගොල්ලෝ කරන්නේ. ඉතින් දැන් කොට දාන්නේ මොන කොටටද? දාන්නේ අර නිදා ගැනීමේ කොටට. තේරෙනවද? මොකද මියා සතිපට්ඨාන ඥානිසන් දන්නේ නැහැ. තීන මිද්දේ කියන ධර්මයේ ගැන දන්නේ නැහැ. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මෙතන දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය තීන මිද්දේට පුළුවන් කායික දුක විතරක් නෙවෙයි, ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන ඕනම දුකක් තාවකාලිකව යටපත් කරනවා. අතුරුදහන් කරන්න පුළුවන්. ඒකින්ද දැන් ඉන්න ගිය වෙලාවේ ඔයගොල්ලන්ට දැන් කවුරු හරි බැනපු එකක් අහලා ඒකෙන් දුකෙන් ඉන්නකොට ඒ දුක නිින්ද ගියාට පස්සේ ඉවරයි. ආයෙ පටන් ගන්න හැරුණාට පස්සේ. තේරුණා? ඒ වගේම දැන් ඇහැට පෙනෙලා තමන් අකමැති දෙයක් දැකලා තමන්ට ඒ ඇහෙන් ඇති වෙච්ච දුක තමන් අකමැති දේ දැකීමෙන් ඇති වෙච්ච දුක නිින්ද ගියාට පස්සේ ඉවරයි. ආය ඇහැරියට පස්සේ තමයි එන්නේ. එහෙනම් කාටද ඔය නිින්ද ගියාම අහක් කරන්න පුළුවන් දේ, ඕනම දුකක් අහක් කරන්න පුළුවන් නිින්ද ගියාම, ඒක අයිතිකාරකම බලය දෙන්න ඕනේ නිින්ද අයිති එක්කෙනා. නිින්ද අයිති ධම්මයක් තියෙන. නිින්ද අයිති ධම්මයක් තියෙනවා. ඒ ධම්මේ තමයි තියෙන මිද. එහෙනම් තීන මිද්දේ කියන ධම්මයට පුළුවන් ඔය කයෙන් එන දුක අහක් කරගන්න. අහක් කරලා දුක නැති තැනකට යන්න. තව ක්‍රමයක් තියෙනවා. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර එහෙම හෙව්වා ඊට වැඩිය ගැඹුරු තැන. ඔය තීන මිද්දේ කියන නීවරණ ධර්මීය හරහා කයේ දුක අතුරුදහන් කරගන්න නැතුව ඊට වැඩිය නීවරණ යටපත් කරලා කාමාවචර මානසික தත්ත්වය රූපාවචර මානසික தත්ත්වයට ගෙනහිල්ලා දුක නැති කරගන්න. මෙතන වෙන්නේ වෙන කතාවක්. මෙතන වෙන්නේ දැන් නිින්දේදී නම් තීන මිද්දේ කරන්නේ ඇහැ කන නාසය දිව කය මනස කියන උපති ඉන්ද්‍රිය හයම ක්‍රිය කරලා දුක නැති කරගන්න. දුක දැනෙන්නේ නැතුව සත්‍යයට පච්චය. රූපාවචර මානසික தත්ත්වේ කරන්නේ ඕක නෙවෙයි. කයෙන් එන අරමුණු නැති කරනවා. ඇහෙන් එන අරමුණු නැති කරනවා. ඒ කියන්නේ නිින්ද කියන එක සීමා කරනවා. දැන් තීන මිද්දේ කියන තැනදී නිින්ද නිදා ගැනීම, අරමුණු ශූන්‍ය කිරීම, සිත හට ගන්න එක නැවැත්වීම, උපති ඉන්ද්‍රිය හයටම බලපානවා. තීන මිද්දේදී ඒ කාමාවචර තීන මිද්දේ. දැන් තීන මිද්දේ යටපත් වෙලා රූපාවචර මානසික தත්ත්වයේදී වෙන්නේ ඔකට ආස්පසින් වෙනස් දෙයක්. නින්දට වැටෙනවා තීන මිද්දේ වගේ නින්දට වටනවා ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය ප්‍රකෘති தත්ත්වයේදී දැන් මනෝ ඉන්ද්‍රිය ප්‍රකෘති தත්වයේ තිබිලා පංච නීවරණ යටපත් වෙන එකට කියනවා රූපාවචර මානසික தත්වය. නැතු අර උපාසකම් වලට එලිපෙනිච්ච එක විතරක් නෙමෙයි මේ. බුදුරැස් පෙනිච්ච එක විතරක් නෙමෙයි. මේ කියන සිද්ධාන්තයට අනුගත ඕනම මනෝමය අරමුණ. පංච ඉන්ද්‍රිය ක්‍රිය වෙන්න ඕනේ. මනෝ ඉන්ද්‍රිය විතරක් සක්‍රිය වෙන්න ඕනේ. පංච නීවරණ තියෙන්න බෑ. ඒකින් හින්දා ඔය රූපාවචර
මානසික තත්ත්වය බුදුහාමුදුරුවෝ විස්තර කරනකොට පැහැදිලිව විස්තර කරනවා හැම වෙලේම විශේෂණ පද යොදවන මොනවද මේ දැන් රූපාවචර ධානයක් හඳුන්වනකොට බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ විවච්ඡේව කාමෙහි විවච්ඡේව අකුසලයි ඒ කියන්නේ කාමිය නැති අකුසලයේ නැති දැන් කාමිය නැති කිව්වම මතක තියාගන්න ඕනේ පංචකාමියට අයත් නැති කියන එකයි ඇහැ ගන්න නාසය දිවකය නැහැ පංචකාමයේ කාමයේ තියෙන්නේ ওই පංචින්ද්‍රියද විවච්ඡේව කාමේ විවච්ඡේව අකුසලයේ ඒ වගේ අකුසලයේ නැති වුණාම කියවන්නේ මොකද්ද අර අවිජ්ජා දෝමනස්ස නැහැ එන අවිජ්ජා දෝමනස්ස නැති පංචේන්ද්‍රියන් වලින් තොර වෙච්චි මනෝමය අරමුණ තමයි රූපාවචය. තේරුණාද? දැන් එහෙම අරමුණු ඔයගොල්ලන්ට ඇවිදින් කියේ. එහෙම අරමුණු ආව නම් ওই විදිහට ඉන්නේ. තේරුණාද? එහෙම අරමුණු ලේදී ගන්නවත් බෑ. ඒක හින්දා මෙතන මේ රූපාවචර මානසික තත්ත්වය කියන එක ධර්මානුකූලව ගැඹුරු තැන. දැන් ගැඹුරු තැන. දැන් එන්නේ වගේ තත්ත්වයක දැන් මම මේ ගියා දුන්නේ දෙන්න යන්නේ අර කයෙන් එන අරමුණේ කායික අරමුණේ අපහසු වේදනාව දුක වෙනවා. ඒ වගේම දෝමනස්ය කියන්නේ ඉතිරි ඉන්ද්‍රියන් ඕන මෙහෙක හටගන්නේ අරමුණක තමන් අකමැති ස්වરૂපිය හඳුන්වන වේදනාවයි දෝමනස්සේ. ඒ කියන්නේ කයට අමිහිරි කයෙන් දැනෙන අමිහිරි වේදනාව සහිත අරමුණු වල තියෙන අන්තර්ගතයි දුක. ඇහැට අකමැති තමන් අකමැති රූපයක් ඇහැට පේනකොට හටගන්නේ දෝමනස්සයයි. ඒක අනිවාර්යෙන් තමන් අකමැති නම් දෝමනස්සේ හටගන්නවා. තමන්ගේ කනට තමන් අකමැති ශබ්දයක් ඇහෙනකොට හටගන්න වේදනා ස්වરૂපය දෝමනස්සයයි. ඒක දුක කියන්නේ. තේරුණාද? ඒ වගේම තමන් අකමැති ගඳ සුවඳ නහයට දැනෙනකොට හටගන්න වේදනා ස්වરૂපය දෝමනස්සයයි. තමන් අකමැති රසක් මනෝහරි කනකොට දිවට දැනෙනවා නම් එතකොට හටගන්නේ වේදනා ස්වરૂපිය දෝමනස්සයයි. තේරෙනවනේ? තමන් අකමැති විදිහේ මනෝහරි මතකයක් වර්තමානයේ එනකොට හටගන්නේ වේදනා ස්වરૂපිය දෝමනස්සයයි. එහෙනම් දෝමනස්සය හැදෙන්න පුළුවන් ඉන්ද්‍රිය කීයක් තියෙනවද? දෝමනස්සය හටගන්න පුළුවන් ඉන්ද්‍රිය පහක් තියෙනවා. දුක හටගන්න පුළුවන් ඉන්ද්‍රිය දෙන්නේ එකයි. කාය ඉන්ද්‍රිය විතරයි. ඒකෙත් කවදාවත් කයට පහසුවක් දැනෙන තැන දුක කියන්නේ නැහැ. කයෙන් දැනෙන අරමුණේ සුඛ වේදනාව දුක කියන්නේ නැහැ. කයෙන් දැනෙන අරමුණේ උපේක්ඛා වේදනාව දුක කියන්නේ නැහැ. තේරුණානේ? එතකොට කයෙන් දැනෙන අරමුණේ වර්තමාන අරමුණක් වෙන්න ඕනේ අරමුණේ දුක්ඛ ස්වરૂපය පීඩා ස්වરૂපයට විතරයි දුක කියලා ධර්මයේ කියන්නේ. ඔය ඉන්න මේව පටලව ගන්න නැතුව ඉන්න ඕනේ. ඒ වගේම ඇහැට පේන අරමුණේ තමන් කැමති රූපයක් පේනකොට සුඛ වේදනාව. ඒක දෝමනස්සය නෙවෙයි, ඒක අහක් කරන්න උවමනා නෑ. ඒක සතිපට්ඨානෙන් අහක් වෙන්නේ නෑ. දැන් ඔය හොර වැඩ කරන අයට අර බොරුවට බොරු ආනිසංස කියලා තමන් උසස් කියලා අනුන්ට පෙන්වන්න යන හැටි ඔන්න අහුවෙන. ඒගොල්ලෝ කියන්නේ අර අනිත් පැත්ත කියනවා. දැන් මට මෙන්න මේ වගේ. දැන් ගෙදර ඉන්නම එකෙක්ව පේන්නේ නෑ. එතකොට මොකක්ද? ගෙදර ඉන්නේ එකෙක්ව පේන්න බෑ කියනකොට මොකද්ද මේක වෙන්නේ? පේන්නේ පේන එක ඇහෙන්නේ පේන්නේ. දැන් ඇහෙන් පේන අරමුණේ හැම අරමුණක්ම යාට මොකද්ද? දෝමනස්සය. තේරුණා? දැන් එහෙම වුණොත් සතිපට්ඨාන ආනිසංසයට ගැලපෙනවා. දැන් යා කියන්නේ එහෙමනේ. දැන් එහෙමනේ ඔයගොල්ලෝ පෙරක් අයගේ ඔය අහපුවම භාවනා වස්තරලා ගියාද ඉන්නේ මන්ට දැන් භාවනා කරලා කොච්චර දියුණුද කියනවා නම් ගෙදර ඉන්නේ එකෙක්වත් පේන්නේ නැහැ.
ඉතින් ඔයගොල්ලෝ අනේ හොඳයි කියලා සාදු සාදු කියලා තව කතාව අහගන්න. කොහොමද ඒක උනේ? කොච්චර කල් ගියාද ඔක වෙන්නේ? දවසට බෑ ගියා භවනා කරලාද ඔක උනේ? දැන් වහා වහා වැටිගෙන අහන්නේ මොකද? හාය හතර තේරෙන්නේ. තේරෙන්නේ. අර අරමල් මුදේ අමු බොරු ටික දැන් කියන. දැන් එහෙම කොහොමද සතිපට්ඨාන ආනිසංසය? දැන් අඩු ගන්න ඒක දැනගෙන ඉන්න බෑ. එහෙම එක ඔයා සතිපට්ඨාන ආනිසංසය වෙන්න බෑනේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන භාවනාවක ආනිසංස නොවෙන දෙයක් කොහොමද මිනිතු කියන්නේ බොරුවට? ඒක බොරුවක් වෙනවා. ඒක නිසා මේ මෙතන මේ දෝමනස්සය කියන එක අත්තංගමය වෙනවා. දැන් වෙනස් දෙක හොයාගත්තානේ, මොකක් හරි දෙකක් තියෙනවා කියලා මෙතන. එකක් තමයි දෝමනස්සය කියන්නේ ඇහෙන් එන අරමුණේ අකමැති අරමුණක් පෙනුනොත් ඒක එතන හටගන්නේ දෝමනස්සය. හැබැයි අපිට අපි කැමති අරමුණක් ඇහැට පෙනුනොත් දැන් තමන් කැමති අරමුණක් පේනවා. එතකොට දෝමනස්සය හට ගන්නවද? නැහැ. දැන් ඔය කැමති අකමැති භාවය පේන වෙලාවේ ඇති වෙන එකක්ද? පේන වෙලාවට ඉස්සෙල්ලා තමන් හදාගත්ත එකක්. දැන් ඔය දැන් ඇහැට පේන දෙයක් හරි, කනට ඇහෙන දෙයක් හරි, දිවට දැනෙන රසක් හරි, ඒක ඇත්තටම දැන් ඇඹුල් රහ දැනෙනවා, තිත්ත රහ දැනෙනවා. එතකොට කනයේ ජාතියක දැන් තමන් මොන හරි කනවා, තිත්ත රහ දැනෙනවා. දැනෙනකොට ඒ වේදනාව දෝමනස්සයි. මේ කියන දෝමනස්සය තමයි එතන තියෙන්නේ. දැන් ওই තිත්ත රහ කියන එකට අකමැති භාවය ඔයගොල්ලෝ එවලිද හැදුවේ ඉස්සෙල්ලද? කන වේලාවේද හදලා තියෙන්නේ ඊට පෙරද? ඈ ඊට පෙර. දැන් ওই ළමයෙකුට ඕනනම් පුරුදු කරන්න ওই තිත්ත දේවල්ම දීලා හරි පැන් රහයි කියලා. ඌට තේරෙන්නේ තිත්ත පැන් රහයි කියලා. ඌ කැමති මේකට. දැන් ඔයගොල්ලෝ එතකොට මේකේ මේ මතයකින් එන්නේ. මේවට කියනවා දිට්ටි. එහෙනම් දැන් හැට පේන දේ හොඳයි කියන එක හැම පුද්ගලයාට එක හා සමාන නැහැ. ඒ පුජ්‍යලයා විදිහින් විසින් අතීතයේ හදපු මතයක් ඒ දිට්ඨිය. තේරුණානේ? ඒ දිට්ඨියට අනුගතව තමන්ගේ මතයට අනුව තමයි හොඳද නරකද කියලා තේරෙන්නේ කරන්නේ. ওই දිට්ඨිය වෙනස් කරපුවාම අර දෝමනස්ස සෝමනස්ස බවට හැරෙනවා. තේරුණානේ? දැන් ගෙදර ඉන්නේ ආයෙටත් ඕක වෙන්නේ. දැන් ඉතලා යාළුවෝ ඉන්නවා. යාළුවෝ හරි කවුරු හරි එකට වැඩ කරන. මේ මිනිහා පේන්නේ නැහැ ඉස්සෙල්ලා වැරදි දැකලා හරි අනුන් කියලා වැරදි මෙන්න මෙයා මෙහෙම නරක කෙනෙක් කියලා ඒ වහලා ඔයගොල්ලෝ මතයක් හදලා තියෙනවා. දැන් ඒ මතයක් හදපු හින්දා ඒ මිනිස්සයා දකින්නකොටම මොකද වෙන්නේ? දෝමනසේ එන්නේ. ඇයි නරකයි කියන මතේ එන්නේ? කාලයක් යනකොට ඒ මිනිස්සයාගේ වර කියන මතය යහක් කරන්න පුළුවන් ලක්ෂණ හොඳ ගතිගුණ දකින්න. එතකොට මොකද වෙන්නේ? ඒ මිනිස්සයා දකින්නකොට දෝමනසේ දෙන්නේ සෝමනසේ. දැන් එහෙනම් එහෙමනම් මේ මතවාදයේ එක තමයි මේ දෝමනස්ස සෝමනස්ස කියන දෙක එන්නේ. තේරුණානේ? දැන් මෙතන සතිපට්ඨානේ ආනිසංසය වෙන්නේ අර පරණ මතය හක් කරනවා නෙවෙයි. අත්තංගමය වෙනවා. තේරුණානේ? මතය හක් කරන්නේ ඔයගොල්ලෝ. ඒක ඉතින් හැමදාම වෙන්නේ. ඔය දැන් එක කාලයකට නයි පොළොංගු වගේ ඉන්නේ අය තව කාලෙකට හරි එකමුතු හරි හොඳයි. ඒ මතය හැදුවේ තමයි. මේක වෙන්නේ නැහැ. මේ සතිපට්ඨාන අන්තන්ත මේක අත්තංගමය ගුණයට එන්නේ. දැන් බලමු අත්තංගමය කියන ගුණයට එනකොට මොන වගේ දේවල්ද වෙන්න පුළුවන් කියලා. දැන් ඔන්න මේක මේවැය මේ ගුණ ටික බලන්න. දුක කියන්නේ දැන් කායිකව ඇති වෙන අමිහිරි වේදනාව. දැන් දුක නැති වෙනව නෙවෙයි. නින්දෙදි දුක නැති වෙනවා. තීන මිද්දේට දුක නැති කරන්න පුළුවන් කායික දුක. ඒ වගේම තීන නින්ද කිහිල්ල නැතුව බෙහෙත් වලටත් පුළුවන්. එක එක මේ බෙහෙත් වර්ග වීපුවම එක එක අමාරු හක් වෙනවා කයි. තේරෙනවා? ඒකත් නෙවෙයි මේ සතිවට්ඨාණ ආනිසංසය.
ඒ වගේම රූපාවචර මට්ටමේ මානසික තත්ත්වයක් අරගෙන කය තේරෙන්නේ නැති තැනකට ගිහිල්ලත් නෙමෙයි මේ කරන්නේ. කය තේරෙන්නේ නැති තැනකට ගිය හැටිය සතිපට්ඨානෙ අවෝසි. තේරුණානේ? කය තේරෙන්නේ නැති තැනක සතිපට්ඨානෙ නැහැ. හොඳට මතක තියාගන්න. කායික අරමුණක් නැති තැනක සතිපට්ඨානෙ නැහැ. ඊට එහා ඒ සතිපට්ඨානෙ ආනිසංස ගැන හොයන්න යන්න බෑ කාටවත්. වළංගුත් නැහැ. ශාරීරිය තේරෙන්න ඕනේ. ශාරීරික අරමුණු තියෙන්න ඕනේ. ඒතර ශාරීරික අරමුණු තියෙන්න ඕනේ. ඒකේ ඒ අරමුණේ එහෙනම් හට ගන්නව අනිවාර්යයෙන්ම දුක. ඒ හටගන්නේ දුක අත්තංග මාය කියන ගුණයට සතිපට්ඨානේ විපාකයක් විදිහට ප්‍රතිඵලයක් විදිහට ආනිසංසයක් විදිහට සමන්ට අත්විඳින්න හම්බ වෙන එක තමයි වෙන්නේ. දැන් මේක බලන්න වෙන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට මේ කායික අරමුණේ දුක හක් කරගන්න නම් ඊට කලින් ඔය මස් ඇටලේ තේරෙන ශාරීරියේ එක මොකක් කරන්න බෑ කාට. දැන් මස් ඇටලේ තේරෙන ශාරීරියේක ධනිස්ස නම් ධනිස්ස රිදෙන එක දුකමයි. ඔකත් අංගමය වෙන්නේ නෑ කාට. ඔළුව රිදෙන එක දුකමයි. ඒක අත්තංගමය වෙන්නේ නෑ. ඒකට බෙහෙත් බොන්නම ඕනේ. නැන්නම් නිදා ගන්න ඕනේ. ඔය වගේ විකල්පයකින් තමයි ඒක ඇරෙන්නේ. දැන් මේ සතිපට්ඨානේ දුක අත්තංගමය වෙන්නේ අර ඔය භාවනාව වඩලා කොහොම හරි කායික අරමුණේ අර ධාතු ගුණ ඉස්මතු වෙන්න ඕනේ. මේ අත්තංගමය ගුණේ තියෙන්නේ ධාතු ගුණත් එක්ක මිසක් කය තේරෙන්නත් ඕනේ. තේරෙන්න ඕනේ මස් ඇටලේ විදියට නෙමෙයි. උණුසුම් තීතල කම්පන චංචලාදී අර ධාතු ස්වરૂපිය. දැන් ඒ ස්වરૂපිය දක්වා කය දේරෙන විදිහේ භාවනාවක් වඩලා නැත්නම් එයාට මේ කියන ආනිසංස ගැන කතා කරලා වැඩක් නැහැ. වැඩිලා නැත්නම් එහෙම කතා කරලා වැඩක් නැහැ. මේ කියන ගුණ ලැබෙන්නේ නැහැ එහෙනම්. ලැබෙන විදියක් නැහැ. දැන් එහෙම වුණොත් තමයි අර ඒ දුක අපි හිතමු දැන් මෙන්න මෙහෙම වගේ දෙයක් වෙන්නේ. එතකොට අපි හිතනෝ කාට හරි දැන් ධනිස්සක කියලා ධනිස්සියේ ධාතු ගුණ හටගන්න. මේ ධාතු ගුණ වලට බය වෙන්නේ නැතුව ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්නවා. එතකොට ඒ ධාතු ගුණ වල රූප වෙනස් වෙනවා. ඉස්සෙල්ලත් අදගති විදිහට දැනිච්ච දැන් නිකන් මිදිලි කොටනෝ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම රත් වෙනෝ වගේ වෙනස් වෙන්න පුළුවන්. මස් නටන වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හැම එකම එයා ඇලින්නේ ගැටෙන්නේ නැතුව ඔහේ අර කමටහණින් ඉන්න. එතකොට මේ ධනිස්ස ආශ්‍රිතය හැම වෙලෙම ඊට පස්සේ තේරෙන්න පටන් ගන්න. මේ ගානට කායගත සතිය දිනුනු වුණොත් දිනුනු වෙන හැම විට මේ ධනිස්ස තේරෙන්නේ ධාතු ස්වરૂපයක් විදිහටමයි. දැන් එන්නේ අවස්ථාවේදී කාට හරි ඒ ධනිස්සේ ස්වභාවික අමාරුව හැදුනොත් දැන් ධනිස්සක හැම කෙනාටම ඔය මස් ඇටලේ ශරීරයට ඔය දුක ගේන්න පුළුවන්. හැපුණක් ගේනවා, වෙන වෙන මොන මොන හරි දෙයක් වුණොත් තැලුණක් ගේනවා, පෙළුණක් ගේනවා. එක එක දේවල් වලින් ඔය ශාරීරික පීඩා ඇති වෙනවා අපිට. ඒවෙන් අර ධනිස්සේ අමාරුව ගේනවා. ඒක දුක් වේදනාවක්. ඒක අර ධාතු ගුණයක් එක්ක තේරෙනකොට තමන්ට තමන්ගේ නෙවෙයි කියලා අත්හැරලා දැම්මක. ඇයි ඊට කලින් එතනම ධාතු ගුණවල අර මගේ නෙවෙයි කියන தත්වයට හැරිලා. මේ අත්ංගමය කියන්නේ මගේ නෙවෙයි කියලා අත්හරින. වේදනාව විඳිනවා. එතනින් ඒ විඳල ඉවර කරනවා. ඊගාව මොහොතට ඒ වේදනාව ගෙනියන්නේ. මම මේ අපහසුතාවයෙන් පෙළෙනවා කියලා දුක් වෙවි ඉදිරියට ඇදගෙන යන්නේ. ඕක ඉදිරියට ඇදගෙන යන්නේ නැති එකට කියන අත්තංගමාව. මෙන්න මේක තමයි ආනිසංස. මේක ඉතින් ලැබෙන්න නම් කොච්චර මුලදී භාවනාවේදී එකපාරට ලැබෙන්න පුළුවන් එකක්ද මේ පහතරවෙනි ආනිසංස. තේරුණානේ? කයේ ධාතු ගුණ වලට බය වෙලා ලේ මුත්‍රා පරීක්ෂා කරපුවාට මේකට යන්න පුළුවන්. ඒ ධාතු ගුණ ඇලියෙන් ගැටියෙන් අඩුව හිටියේ නෑ. ඒවා කාලයක් එහෙනම් භාවනා කරලා ඒ මට්ටමට හදාගන්න. එහෙනම් පෙර වැරදි තිබුණොත් මෙතෙන්ට යන්න බෑ. තේරුණානේ?
පෙර වැරදි කරන්න කරන්න අර මෙතෙන්ට යන වේගය අඩු කරනවා. හැබැයි ඊගාවට අර දෝමනස්සේ අත්තංගමය කියන එකන ඒක එවිට වැඩි ලේසියෙන් බලන්න පුළුවන්. දැන් දෝමනස්සේ හට ගන්නවනේ ඉන්ද්‍රිය පහකින් දුකනේ හටගන්නේ එක ඉන්ද්‍රියකින්. තේරුණා නේද? දැන් දුක ගණන් ගන්න නැතුව ඔයගොල්ලන්ට දැන් ඔය දැන් බැලුවම පෙලක් අයට දැන් සක්මන් කරන්නවත් බෑ අපි කිව්වට භාවනාවක් විදියට. නමුත් මොනවා හරි ලාභයක් ප්‍රයෝජනයක් ලැබෙනවා කිව්වොත් ඕනතරම් පයින් ගිය හැටි කිලෝමීටර ගණන් පයින් ගිය අලියව් දැන් ඉන්නේ එහෙම නිකන් ඔය දුක අත්තංගමයිනේ දුක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කායික අමාරුව ලැබෙන ප්‍රතිලාභය තේරුණානේ දැන් ඔයගොල්ලන්ට විට වැඩි දෙන්නේ දැන් බෞද්ධයන්ට වැඩි ඕක තියෙනවා හින්දු අයගේ දැන් මේක මේ බුදුහාමුදුරුවෝ පෙන්නන දුක අත්තංගමය වීම නෙවෙයි ඔය දැන් දැකලා ඇති මෙහෙත් ඇති වුණනම් අතරගම එහෙම ගියාම දේවාලේ දකින්න ඇති පළක් අය මේ ඔය අර බිලි කොකු වගේ කොකු වලින් එල්ලලා ඉන්නවා දැන් එල්ලලා තියෙනවා මේ හැමෙන් එල්ලලා ඒ මිනිස්සු ඉන්නේ කොහොමද හරි සතුටින් හිනහ වෙලා ඒ එල්ලලා තියෙද්දි කියන්නේ මොකක්ද තාලෙට සාදු කියනවා නෙමෙයි කියන්නේ ඔයගොල්ලෝ නම් මොකක් වුණා තාලෙට සාදු කියන එක නේ කියන්නේ අරගොල්ල තාලෙට සාදු කියන්නේ තාලෙට වෙන දෙයක් කියනවා හරෝ හරා ගෝවිල අර කටුවලින් ඉල්ලලා කොහොමද ඒක උනේ දැන් ඔයගොල්ලන්ට නිකන් කට්ටකින් එල්ලුවොත් මො කොච්චර දුකද ඒ දුක් වේදනාව කායික දුක එනවද නැද්ද අර මනුස්සයාට නැති වුනේ මොකද අත්තංගමහය වෙලාදී දැන් අර කටුවලින් ඇන්නම අය මිනිහටම දුක එන්න ඕනේ දැන් ඒ කටුව හතර තුනකින් විතර මුළු ඇඟේ බර උහුලගෙන ඉන්නකොට කොයිතරම් දුකක් එන්න ඕනේ නමුත් කොහොමද අර තාලෙට හරෝ හරා ගෝවින්දා කියේ අතට යන්නේ පැද්දි පැද්දි මොකක් හරි ඒකට හිතේ අමුතු බලයක් තියෙනවා බලවේගයක් තියෙනවා එතන යම කරනවා ඒක මෝහණය. ඒගොල්ලන්ටත් ඕන මෝහණිය උනේ. මේ මෝහණියෙන් කරන්නේ මෙච්චරයි. දැන් ඔයගොල්ලන් නිකන් ළඟ ඉන්න කෙනෙකුට දැන් ඔය බණ අහන්න වාඩි වෙලා ඉන්න ළඟ ඉන්න මිනිහාට කොනිද්දුව කවුරු හරි කට්ටකින් යන්නට තමන්ට රිදෙනවා. ඈ තමා දැන් ළඟ ඉන්නේ මිනිහට කට්ටෙන් අයින කවුරු හරි ඒ රිදෙන්නේ ළඟ ඉන්නේ මනුස්සයාට නිසා තමන්ට නෙවෙයි නේද ආන්න ඒක තමයි ඔන්න ඔය මූල ධර්මයේ ආරය භාවිතා කරන්නේ මේ ශාරීරියේ මගේ නෙවෙයි දෙවියගේ එහෙනම් දැන් රිදෙන්නේ මගේ ශාරීරියේ නෙවෙයි දෙවියගේ දෙවියන්ගේ කැමැත්තට ඕන එකක් වෙච්ච අය මං සතුටින් ඉන්නේ ඔන්න ඕක ඔය වගේ දැවැන්ත මෝහණයකින් තමයි ඒක කරන්නේ. නැත්නම් වෙන කිසි විද්‍යාවක් එතන. තේරුණා නේද? ඒ කියන්නේ මගේ නෙවෙයි දෙවියන්ගේ කරනවා. එතකොට ඕවා කරලා මේ ලංකාවේ නිකම් අනික් අයත් මේ විකාර කරන්නේ නිකම් ගුටි කනවා ගහනවා මේ පොල් මල් වලින්. හිතන්නේ මලපෙරි මගේ නෙවෙයි මලපෙරි කියලා. තේරුණා නේද? පෙරලි පෙරලි යනවා. එයාගේ ශරීරයේ නෙවෙයි කියලා එයා හිතන්නේ. තේරුණා නේද? මැරිච්ච ආච්චිගේ ශරීරයේ. ඒ ගුටි ගන්නේ ආච්චිනේ. තමන් මේක මේ හැම මනුස්සයාටම පොදු දෙයක්. මේක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍යය මතක තියාගන්න. මැරිච්ච යුවන්ට මේ ශරීරයේ වාර දීලා දුක අත්තංගමය වෙනවා කියන එක භූත විද්‍යාව. තිරච්ඡාන විද්‍යාව. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙවෙයි. තේරුණානේ? කය නොතේරී දුක අත්තංගමය වෙනවා කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙවෙයි. කය තේරෙන්න ඕනේ. තේරුණානේ? කය තේරෙන්න ඕනේ හැබැයි
කය මගේ කියලා තේරෙන්න බෑ. ඒ තේරෙන තැන මගේ නෙවෙයි කියන සත්‍ය තේරෙන්න ඕනේ. දැන් අතන තේරෙන්නේ මගේ නෙවෙයි ශරීරය මැරිච්ච ආච්චිගේ. ඒක සත්‍ය නෙවෙයි. තේරෙන්නේ අර දේවාලේ මිනිහට වෙන්නේ මගේ නෙවෙයි ශරීරය අහවල් දෙවියගේ. එතන සත්‍ය නෑ. දෙවියගේ ශරීරයක් නෙවෙයි තමන්ගේ ශරීරය හිතන. ඒ බොරුවට දෙවියට දෙන්නේ. ඒක ඒක මේ එහෙම ඒකෙන් මෝහණය වුණත් අර දුක විඳයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම නෙවෙයි. මේ ශරීර දුක මගේ නෙවෙයි. මගේ නෙවෙයි නම් මෙතන තියෙන්නේ ධාතු. තේරුණා නේද? දැන් ධාතු කියලා ජප කරපු එක ආට මේක ලැබෙන්නේ නෑ මේ අනිසංස. දැන් ඉඳගෙන මගේ ශරීරයේ තියෙන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන මහා භූත ටික විතරයි. ඔහු ඉතින් ගියෝ 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 පාරේ ඇවිදිනවා. ඔහොම ඉඳගෙන ජප කරනවා මොකක් වෙයිද? ඈ මොකද්ද වෙන්නේ? කවද හරි වෙනවා නම් අර දේවාලිය කාට වෙච්ච එක හරි අර මැරිච්ච ආච්චිට බාර දුන්නා වගේ මොකකට හරි කොටු වෙනවා. තේරුණා? ඒගොල්ලොත් ওই ජප කරලම තමයි ඒකට බාර දුන්නේ. තේරුණා නේද? මේක මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ජප කරලා විසඳන ප්‍රශ්නයක් නෑ මේතන. ජප කරොත් වෙන්නේ තව ඒක බාර ගන්නේ තව ඒකේ. ඒ බාර ගන්නවා බලෙන් බාර ගන්නෑ තමන්ටම බාර දෙන්න වෙයි. මගේ නෙමෙයි අරූගේ කියන. ඊට පස්සේ අරූට තමයි මොනවා හරි වෙන්නේ. තේරුණා නේද? ඕක මේ සත්‍ය ලෙස බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨානිය ආනිසංස නෙමෙයි. ඒකෙන්ද ජපගිරිල්ල තහනම්. මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ශාරීරික ජප කරන්න යන්න එපා. මේ ඉරියාපත රබ්බිය එක්ක එහෙම ජපගිරිල්ල මෙතන නෑ. කරොත් තමන්ට ආනියක් වෙයි. තේරුණානේ? මේ සක්මන් භාවනාවත් එක්ක මේ ඉරියාපත භබ්බේ තියෙන භාවනා එක්ක ජප කරන්න හැටි වෙන්න එපා කවුරුවා. ඒ භාවනාව වෙන ඒවා. තේරුණානේ? ඒවා සමත භාවනා එක්ක සම්බන්ධයක් තියෙන. ඊට පස්සේ ඔය ජප කරලා කාට හරි බාර දෙන්න වෙයි ශරීරේ. තේරුණානේ? Hindu අයත් ජප කරලා විෂ්ණු දෙවියන්ට බාර දෙන. ශිව දෙවියන්ට ශිව භක්තිකව බාර දෙන. තේරුණානේ? ඔහොම බාර දීම් දිනෝ ඒවට ඒ මෙහෙම හැදිලා තියෙන්නේ ඒ මනස්ගත වලින් එහෙම සංකල්පනා හැදෙන හිඳයි මිනිස්සුන්ගේ. තේරුණානේ? ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ එහෙම එකක්. ඔය අතට දලා තියෙන ගෙවල් දොරවල් ඉන්න අයට පෙරේතය වැහුණා කියලා එන. ඔය කවුරු හෝ ගන්නලේ අතට ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන. මානසික තික අතතිය වැඩි වුණොත් ඒවා වෙනවා නිකන්. ඉතින් ඔන්න ඕක නිසාවෙන් මෙතන මේ සතිපට්ඨානිය ආනිසංසය ගැන සැලකිලිමත් විය යුතුයි. මේකේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියන ගුණය තියෙන්නේ ඒ මොහොතේ දැන් කයෙන් ඇතිවෙන අරමුණකනම් කයේ ධාතු ගුණ ඉස්මතු වෙලා තියෙන්න ඕනේ ඊට පෙර. ඒ විතරක් නෙවෙයි ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව පුහුණුව ලබලා තියෙන්න ඕනේ ඊට පෙර. අන්න එහෙම වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵලයක් විදිහටයි මේක තියෙන්නේ හතරවෙනි ආනිසංසය. තේරුණානේ? එතකොට පස්වෙනි ආනිසංසය ඊට වැඩිය වැඩියෙන් අපිට හැම වෙලෙම ඉන්ද්‍රිය පහකින් ගේන දුක දෝමනසය කියන එක. දැන් ඒක වෙන්නේ ඒක වෙන්න පටන් ගන්නෙ ඔය කයේ ධාතු ගුණ තේරිලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නකොට මුලින් වුණත් දකින්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඔය දෝමනස්ස ගතිය දෝමනස්සේ අත්තංගමාය වීම මුලදී දකින්න පුළුවන්. ඒ මුලදී දකින්නේ අර මුලින්ම කයේ ධාතු ගුණ තේරෙනකොට ඇහෙන් කණෙන් එන අරමුණු ගණන් ගන්න නැතුව යනවා කියන්නේ එතන ඇති වෙන අකමැති අරමුණේ දෝමනස්සේ අත්තංගමාය වෙන. මගේ නෙවෙයි කියලා තරකට. හැබැයි ඒක සාර්ථක නෑ. ඊට පස්සේ ආයි ධාතු ගුණ සිහුම් වෙනකොට ඇහැ කන ප්‍රබල වෙනවා.
ඒ එතෙන්දී මගේ වෙනවා ආයි. තේරුණාද? ආයි කාලයක් භාවනා කරනකොට ආයේ ගමනක් අර විදියට එහෙන් කණෙන් අමනාප අරමුණු එනවා දකිනවා. ඒවා මගේ නෙවෙයි තත්වයට හැරෙනවා. ඒක හින්දා මගේ නෙවෙයි හින්දා ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒක වර්තමාන අරමුණක් වර්තමාන සංසිද්ධියක් බවට හරව ගන්න. ඕක තමයි වෙන්නේ. එහෙම බලෙන් ජප කරලා හරවන්න බෑ කාටවත්. පුහුණු වෙලා ඉබේ වෙන්න ඕනේ මේක. තේරුණා නේද? මේ தත්ත්වය වැඩිපුර එන්න නම් කයෙන් හන්දි දැන් පහු වෙනකොට ධාතු ගුණ සිවුම් වුණාට පස්සේ ඔය කයේ නැමෙන හන්දි හන්දි නැමෙනකොට ඇලින් ගැටින් ඒ කියන්නේ කායික රුදාවල් වල අත්ංගමාය ගුණයට පුරුදු වෙනවා. ඒ වගේම ඇහෙන් කනෙන් නාසයෙන් එන අරමුණු වලට අර දෝමනස්සයට අත්ංගමාය මගේ නෙවෙයි කියන එකට පුරුදු වීම වැඩි වෙලා තමයි මේ தත්ත්වය උදා වෙන්නේ. එහෙම නැතුව අහම්බෙන් පාර යනකොට ඉදිපෙරුණා වගේ අහම්බෙන් සිදුවෙන එකක්වත් මෙතන නෑ. දැන් ඒක තේරුම් ගන්න ඕනේ. කිසිම වෙලාවක මේ සතිපට්ඨාන ආනිසංසෝල අහම්බෙන් ලැබෙන්නේ නෑ මොකද? එක පාරට ශ්‍රණිකෝ ලැබෙන්නේ නෑ. පාතිහාරයක් විදිහට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. ක්‍රමානුකූලව පොඩ පොඩ වැඩි වෙනවා. මේ කියන්නේ එක ගුණයක්වත් ශ්‍රණිකව ලැබුණා නෙවෙයි. ඔයගොල්ලන්ගේ පුහුණු වීමත් එක්ක ටික 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 වැඩි වීගෙන යන ප්‍රමාණයක් තමයි වෙන්නේ. එහෙම නැතුව අර එකපාරට මේ සීමාවේ ඉඳලා අද ඉඳලා මෙන්න මේක නෑ. අද ඉඳලා මුළු ශරීරයේම අත්තංගමාය දුක අත්තංගමාය වෙනවා කියන එක නෙවෙයි වෙන්නේ. පොඩි පොඩි දුක් වේදනා අත්තංගමාය වෙවි ගිහිල්ලා 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 අවුරුදු ගාණක් යනකොට අර ලොකු කායික දුක් වේදනා අත්ංගමාය ගුණයට එන්න පුළුවන්. ඒ වගේම ඇහෙන් කනින් එන අරමුණු වල දෝමනස් ස්වરૂපය මුලින් සාමාන්‍ය ආකාරයට ඔය මුලින් සාමාන්‍ය ආකාරයට අහක් වෙන්නේ නැති ඒවා පොඩ පොඩ අහක් වෙලා පසුව තමන්ට ලොකු තමන්ගේ දෛනික ජීවිතයේ එක ගොඩාක් මැදිච්ච අත්දැකීම් එක්ක එන දෝමනස්සේ පවා අඩු වෙන තැන් මගේ නෙවෙයි වෙන තැන් දකින්න හම්බ වේ. ඉතින් මේවා ප්‍රබල ආනිසංස. මොකද පස්වෙනි හා හතරවෙනි ආනිසංස. අර මුල් ආනිසංස මුලින්ම ලැබෙන ආනිසංස. එහෙමනම් මේ විදිහට තමයි මේ ගමන යන්නේ. මම හිතන්නේ දැන් ඔය අපි පැහැදිලි කරපු විදිහට ලෝකෝත්තර ප්‍රඥාව තුළ සතිපට්ඨානයේ වැඩීම තුළ අපිට හඳුන ගන්න පුළුවන් ලෞකික ආනිසංස පහ තමයි අවසාන කරේ. ඉතින් දැන් වෙලාව තව 7:57යි. දැන් ඔයගොල්ලන්ට විනාඩි 10ක් විතර ලබා දෙනවා. මේ කියපු වෙලාව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මොකද හෙට දවසේ දැන් අර වෙනම වැඩසටහනක් විදිහට යන්නේ. ශීල ව්‍යාපාරයක් විදිහට නැත්නම් භාවනා වැඩසටහනක් විදිහට. ඒක නිසා වෙන් තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. දැන් මේ ආනිසංස පහ කියා දුන්නා. මම කිව්වා අනිත් දෙක මට මේ භාවනාවේ මෙන්න මේ ස්ථානවල මේක තියෙන කියන්න බෑ. මේ කියවු පහ කීයකින්. ඒගොල්ලෝ හරියට ප්‍රායෝගික බොරුව අහන්න නැතුව එක එකගේ කියවපු දෙයක් හරි තව එකේ කියවපු බොරුවක් හරි මගෙන් අහන්න නැත්නම් තමන් ප්‍රායෝගිකව කරපු භාවනාවේ ගුණයක් නම් මට කියා දෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ ආනිසංසයයි මේක මේ ආනිසංසය නෙවෙයි. ඒ මෑවුවත් කියා දෙන්න පුළුවන්. හැබැයි අන්තිම දෙක එහෙම කියා දෙන්නේ නැහැ. ඒකින්ද ඒ දෙක මගෙන් අහලා වැඩක් නැහැ.